හඳුන්වා දෙන ජේෂ්ඨ පුරවැසි රථවාහන ආරක්ෂණව drive 60 ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් වෙතින් අද අපි කවුරුත් ඉන්නේ දැඩි සංවේගයකින් දුකකින් මේ රටේ ජනතාව ජීවත් වෙන එක අපේ වරදක් නෙමෙයි මේ රට පාලනය කරපු මිනිසුන්ගේ වරදක් අවුරුදු 74 ගිහිල්ලා අද අපි ඉතාම දුක්ඛිත තත්ත්වයකට අපේ රටේ වැටිලා තියෙනවා ඒකට වග කියන්නේ මේ රටේ ජනතාව නෙමෙයි මේ රට පාලනය කරපු දේශපාලන පක්ෂ සහ නායකයෝ මම මේ දෙකේම කතා නොකර හිටියේ විශාල වේදනාවකින් දැන් අපේ විහාරස්ථානවල විදුලි බිල විශේෂයෙන් මතක් කරන්න ඕන මටත් රුපියල් 48,000ක බිලක් ඇවිල්ලා. නමුත් මේ රජය කල්පනා කරන්නේ නැති පැත්තක් තියෙනවා. මේ රටට සංචාරිකව එන්නේ කුමක් සඳහාද? අපේ පුරාවස්තු, අපේ නටබුන්, අපේ චිත්‍ර ශිල්පය, අපේ සංස්කෘතිය, අපේ විහෙර විහාර දකින්න. ඉව වන්දනා කරන්න. එනිසා සංචාරක ව්‍යාපාරයෙන් ප්‍රමුඛ ස්ථානයක් ගන්නවා නම් ඒ එන්නෙම මේ රටේ අපේ බෞද්ධ පුරාවස්තු බලන්න. එතකොට ඒ ආපු සංචාරකයන්ගෙන් මේ රටට ලැබෙන ආදායම අපි දන්න කොපමණද කියලා. එහෙමනම් ඇත්ත වශයෙන්ම අපේ දුප්පත් අහිංසක විහාරස්ථානවල ස්වාමීන් වහන්සේලා මේ දවස්වල දැඩි වේදනාවකින් ඉන්නේ මේ විදුලි බිල නිසා. මේ රජයට අපි කරුණාවෙන් කියනවා කරුණා කරලා මේ ප්‍රශ්නේ ඔළු උදුමගෙන උද්දච්ච විදියට කතා කරන්න එන්න එපා. අපිට ඇතැම් ඇමතිවරු කතා කරන හැටි දැක්කහම ළඟදීම අපිටත් සිද්ධ වෙන ওই විදියට කතා කරා. ඒ නිසා කරුණාවෙන් කියන්නේ ගරු ජනාධිපතිතුමාටත් ගරු අගමැතිතුමාටත් මේ ප්‍රශ්නෙට අත තියන්න. අපි දන්නෝ රටේ ආර්ථික ප්‍රශ්නයක් තියෙනවා. අද මේ ඉන්න දහස් ගාණක් ජනතාව විහාරස්ථානයකට ඇවිල්ලා සිතක් ශාන්තියක් ලබා ගන්න තියෙන දුක්ඛ දෝමනසයන් පැතකින් තියලා සැනසීමක් ලබා ගන්න. එනිසා රජය නිතරම වාණිජ වශයෙන් හිතන්න එපා අපේ ස්ථාන පිළිබඳව. අද පන්සලක් නොතිබුණොත් පොලිස් ස්ථාන කීයක් හදන්න වේද මේ රටේ? මේ ඉන්න බෞද්ධයෝ මොන ප්‍රශ්න තිබුණත් විහාරස්ථානයට ඇවිල්ලා ඒ තුනුරුවන් කෙරෙහි ප්‍රසාදයකින් කටයුතු කරනවා. අපි රජයට කියනවා මේ ප්‍රශ්නේ විතරක් නෙවෙයි මේ මෑතක සිට මේ රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා නින්දාවට අපහාසයට උපහාසයට ලක් කිරීමේ කිසියම් කුමන්ත්‍රණයක් තියෙනවා. ඒ සමාජ මාධ්‍ය දිහා බැලීමේදී දිනපතාම අපේ ස්වාමීන් වහන්සේලට නිගරු වෙන විදියට අගරු වෙන විදියට කටයුතු කරනවා. 1980 දශකයේ මේක පටන් ගත්ත. දැන් බොහොම ප්‍රබලයි මහානායක ස්වාමීන් වහන්සේලට අපේ ගරුතර නායක ස්වාමීන් වහන්සේලට අනිකුත් ස්වාමීන් වහන්සේලට නින්දා අපහාස වෙන විදියට විවිධ කාර්යයන් කරන මේ සියල්ල තොරතුරු මාගාවක් තිබේ. ඒ නිසා කරුණාවෙන් කියන්නේ මේ ඡන්ද කාලයට විතරක් තුනුරුවන් මතක් වෙන මිනිස්සු නෙවෙයි අපිට අවශ්‍ය. අපිත් බොහොම කල්පනාවෙන් ඉවසීමෙන් යුක්තව මේ රට දිහා බලන් ඉන්නේ අපේ ජනතාව පුදුමාකාර දුකකින් ජීවත් වෙන්නේ. ඒ නිසා භික්ෂුන් වහන්සේලගේ යුතුකමක් තියෙනවා අපේ හැටියට මේව කරුණා කළා කියලා ඒකට අවශ්‍ය වියදම් හදන් මිනිස්සුන්ට සැනසීමෙන් ජීවත් වීමේ ක්‍රම හදලා දෙන්නේ. මේ රට පාලනය කරපේ ජනතාව ඡන්දය පාවිච්චි කළාට මේ රට පාලනය කරේ අවුරුදු 74ක් පක්ෂ දෙකක්. මේ රටේ තිබුණු වැදගත්ම පැරණිතම පක්ෂ දෙක තමයි අවුරුදු 2500ක් පැරණි පක්ෂ දෙක. ඒ තමයි ගිහි සහ පැවිදි කියන පක්ෂ දෙක. ඒ පක්ෂ දෙක දැන් මෙතනත් එකතු වෙලා ඉන්නවා. ඒ නිසා ඒ පක්ෂ දෙකේ ආත්ම ගෞරවයට හානිවන ඒ පක්ෂ දෙකේ එකමුතුවට හානිවන අදහස් ක්‍රියාකාරකම් සිදු කරන අය පිළිබඳවත් අපි විශේෂ විමසිල්ලකින් බලන් ඉන්නවා. එනිසා අවසාන වශයෙන් කියන්නේ ජනතාව දුක් විඳිනවා. රාජ්‍ය පාලනය පිළිබඳව මම ඊ දවස ඇතුළතත් යම් යම් කරුණු සෙව්වා. රාජ්‍ය යාන්ත්‍රණය දුවන බවක් පේන්නේ නැහැ. එක තැනක තිබෙන බවක් පේනවා. එනිසා කාර්යාලයකට කතා කළොත් ඒ කාර්යාලයේ අවශ්‍ය පුද්ගලියෝ නැහැ. ඇතැම් තැන්වල අවශ්‍ය කාර්යාලවල නිලධාරීන් ගිහිල්ලා කොහේ හරි. දැන් පාලනයක් රාජ්‍ය පාලනය ඇති කිරීම පළවෙනි යාන්ත්‍රණය ශක්තිමත් කිරීම මේ ආණ්ඩුවේ වගකීමක්. ගරු ජනාධිපතිතුමා අගමැතිතුමා ඇතුළු මේ පිරිස මේ රාජ්‍ය යාන්ත්‍රණය සක්‍රිය කිරීමට මුලින්ම කටයුතු කළ යුතුයි.
එසේ නොකොළොත් මෙරට තව තවත් අගාධයට වැටෙන බව රහසක් නෙවෙයි. ඒව පිළිබඳවත් රජය සිහිපත් කරගත යුතුයි. විශේෂයෙන්ම මංකුවේ මේ විදුලි බල ප්‍රශ්නය අපේ අහිංසක ස්වාමීන් වහන්සේලා දැඩි පීඩනයකට ලක් වෙලා දැඩි පීඩාවකින් ඉන්නේ. මොකද පන්සලක විදුලිය දල්වන්නේ ජනතාවට සහනයක් සේවයක් හැටියට. ඒක භික්ෂුන් වහන්සේලාට අවශ්‍ය දේකට වැඩිය මිනිස්සු බොහෝ විට ජනතාව පැමිණෙන්නේ රාත්‍රී කාලේ විහාරස්ථානවලට. ඒ නිසා මේ කටයුත්තේදී රජය මීට වඩා සැලකිල්ලෙන් හිතලා බලලා ඒ විදුලි ගාස්තු විහාරස්ථානවලට විශේෂයක් කිරීම යුතුකමක් හැටියට සැලකනෝ. අනිකුත් ස්ථාන හින්දු මුස්ලිම් කතෝලික ක්‍රිස්තියානි ආයතනවලටත් ඒ සැලකිල්ල කරාට අපි විරුද්ධ නැහැ. නමුත් අපේ විහාරස්ථාන ඉතාම අපහසුවෙන් ගෙන යන නිසා රජය විශේෂයෙන් මේ ගැන කල්පනා කරනවා ඇතයි මම තදින්ම බලාපොරොත්තු වෙනවා. මේ තරම් පීඩනයකට අපිව ලක් කරන්න එපා. ඔබලා කරන පරිත්‍යාගය කුමක්ද මේ රටට? මොනවද කරලා තියෙන්නේ? මොනවද පරමාදර්ශ චරිත තියෙන්නේ? යන වාහන අඩු වුණාද? වියදම් කරන මුදල් ප්‍රමාණය අඩු වුණාද? වියදම් කරන දුරකථන ගාස්තු අඩු වුණාද? ඒ කිසි දෙයක් අඩු වෙලා තියෙනවද? මාත් හොයලා බලනවා. ඒ නිසා පරමාදර්ශී චරිත දේශපාලනඥයෝ චරිත බවට පත්විය යුතුයි. අපිට උපදෙස් දෙන්න දේශපාලනඥයෝ අවශ්‍ය නැහැ. අවුරුදු 2530 අපි මේ රට පරපුරෙන් පරපුරට ආරක්ෂා කරනවා. හොඳ නරක හොඳට දන්නවා. කළ යුත්ත නොකළ යුත්ත දන්නවා. ඒ නිසා කරුණාවෙන් කියන්නේ මේ රටේ ජනතාව මේ දුකෙන් මුදව ගැනීම සඳහා අපි කවුරුත් එකමුතුව අත්වැල් බැඳගෙන නැගී සිටමු කියන ඉල්ලීම කරමින් අද මේ පින්කමට සහභාගී වුණු අපේ නායක ස්වාමින් වහන්සේලා ඇතුළු සියලු දෙනාටම තුටුරංගේ ආශිර්වාද ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.